දැන් වෙලාව පෙරවරු 8:02 තත්පර 21යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව. අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණි ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සදහවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට පෙරාතුව තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තේන කෝපන සමයේන ආයස්මා තිස්සෝ භගවතෝ පිතුච්ඡා පුත්තෝ
සම්බහුලානං බික්කූනං ඒවමාරෝචේති. අපි මේ ආවුසෝ මදුරක ජාතෝ වියකායෝ දිසාපිමේන පක්කායන්ති. දම්මාපිමං නප්පටිහන්ති තිීන මිද්ධංචමේ චිත්තං පරියාදායතිට්ටති. අනබිරතෝච බ්‍රහ්මචරියං චරාමි හෝතිචමේ දම්මේසු විචිකිච්ඡාති. සාධූ සාධූ සාධූ. සැදැහැවත් පින්වත, ධර්මානුශාසනාව සඳහන් අප වෙත ලැබී ඇති මාතෘකාව ජීවිතයේ නිසරු බව ස්ෆුට කරවන සූත්‍රයක් ඇසුරෙනුයි. ඔබට කරුණු කියන්ට නියමිත සංයුත්ත නිකායේ කන්දක සංයුක්තයේ තේර වර්ගයට අයත් තිස්ස සූත්‍රයයි ධර්මානුශාසනාවේ මාතෘකාව. ජීවිතය පිළිබඳව කුමන ආකාරයකින් දැකිය යුතුද යන්න සම්බුදු පියාණන් වහන්සේ තිස්ස තෙරුන් වහන්සේ ආරම්භයන් දේශනා කළා. මේ තිස්ස හාමුදුරුවෝ සුද්ධෝදන මහරජතුමාගේ සහෝදරියකගේ පුතා සිදුහත් කුමරුගේ ඥාති සහෝදරයෙක්. තිස්ස හාමුදුරුවෝ සැවැත්නුවර දෙවුරන් වෙහෙදී වැඩවාසය කළේ. මේ ස්වාමීන් වහන්සේ නිදන්තරින් අනෙකුත් ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශයක් කරනවා. තේනකෝ පඬ සමයේන අයස්මාතිස්සෝ භගවතෝ පිතුච්ඡාපුත්තෝ වශයෙන්ම මේ ධර්මදේශනාවට මත්තෙන් ඒ පාඨයක් මාතෘකා කළා. මේ ගාථා පාඨයෙන් තේදුම, මගේ මේ ශරීරය මට බරක්. අපි මේ ආවුසෝ මදුරක ජාතෝ වියකායෝ දිසාපිමේන පක්කායන්ති. ධම්මාපිමං නප්පටිහන්ති. තේන මිද්ධංච මේ චිත්තං පරියාදාය තිට්ඨති. අනපිරතෝච බ්‍රහ්මචරියං චරාමි. හෝතිච මේ ධම්මේසු විචිකිච්ඡා. තිස්ස හාමුදුරුව කියනවා, මගේ මේ ශරීරය වැත්නි මට හදීම බණක්. මේ ශරීරය අකර්මණ්‍යයි. ඒ දිශාවන් මට අපැහැදිලි. පරියාප්ති ධර්මය මට පැහැදිලි නැහැ. දහම මට අමතකයි. තීන මිද්දෙන් මගේ සිත මැඩගෙනයි තිබෙන්නේ. භක්මචාරී ජීවිතය ගත කළත් ඇල්මකින් නෙමෙයි, ඒ ගැන ආශාවකින් නෙමෙයි මා මේ ප්‍රතිපත්ති පුරන්නේ. ධර්මයේ කෙරෙහිද මට සැකයි. ධම්මේසු විචිකිච්ඡාති. ධර්මයේ කෙරෙහි මට සැකේ තිබෙනවා. නිතරම තිස්ස හාමුදුරුවෝ දෙවුරන් වෙහෙරේ සිටි ස්වාමීන් වහන්සේලාට ඔය අදහස් ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ බව දැනුම් දුන්නා. සම්බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් අමතා තිස්ස තෙරුන්ට මා ආමන්ත්‍රණය කරනවයි දන්වන්ට හාමුදුරු කෙනෙක්ව පිටත් කළා. ඒ ස්වාමීන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට දැනුම් දුන්නා. සම්බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට කතා කරන බව, වහා උන්වහන්සේ දෙව්නන් වෙහෙරට වැඩියා. දම් සභාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේට වැඳ පැත්තකින් වාඩි වුණා. සම්බුදු පියාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන් වහන්සේට පැහැදිලි කරනවා. තංකින් මඤ්ඤසි තිස්ස රූපේ අවිගත රාගස්ස
අවිගත චන්දස්ස, අවිගත පේමස්ස, අවිගත පිපාසස්ස, අවිගත පරිලාහස්ස, අවිගත තණ්හස්ස, තස්ස රූපස්ස විපරිණාමඤ්ඤත භාවං උපජ්ජන්ති. ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාති. ආයුස්මත් තිස්ස තෙරණුවනි, රූපයෙහි පහන වූ රාග ඇති, පහන වූ ඡන්දය ඇති, පහන වූ ප්‍රේමය ඇති, පහන වූ පිපාසා ඇති, පහන වූ පරිදාහ ඇති, පහන වූ තෘෂ්ණා ඇති. පෝදුන් පුද්ගලයාට රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණාදී මේ පංචස්කන්ධෙහි වෙනස් වීම පිළිබඳව ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිනවද? ඒවම් බන්තේ ස්වාමීනි උපදිනවා. පංචස්කන්ධය කෙරෙහි ඇලුනු කෙනාට එහි වෙනස් වීම හේතුවෙන් දුක හට ගන්නවා. අනිත්‍යතාව සාමාන්‍ය ස්වභාවික බව තේරුම් ගන්නව නම් තිස්ස රූපේ අනිත්‍යතාව ඇති වූ කල දුකට පත්වන්නේ නැහැ. සම්බුදු පියාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡා කරමින් උන්වහන්සේගේ මේ තිබෙන විචිකිච්ඡාව, ආකෝල ව්‍යාකෝල බව, සිතේ ඇතිව තිබෙන නොසන්සුන්තාව, මේ ඔක්කොම අලලා තමයි මාතෘකාවට බැසගත්තේ. ඔබ මොකද හිතන්නේ තිස්ස? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය, මේ කියන මේ පංච ස්කන්ධ පිළිබඳව ඔබට කොහොමද කල්පනාවට නගාගත හැකි? රූපය ඒ විදියමද? වේදනාව එසේමද? සමස්ත ලෙස සියල් තත්වාකාරයෙන් පවතිනවා ස්ථීරයි කියන කල්පනාව මතමද ඔබ කටයුතු කරන්න? අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන් මේ කාය පිළිබඳව සත්කාය දිට්ඨියෙන් යුක්තයි. මම, මගේ, පවතින, ස්ථීර, වෙනස් නොවන, සදාකාලික මේ කියන තත්ත්වයක් ඇතිවයි නිරන්තරයෙන් අපි කටයුතු කරන්න. මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ගත, ඇසට ප්‍රිය රූප දකින්ට කැමති මනාපයි, කනට මිහිරි නාද අසන්ට මනාපයි කැමති, නාසයට ප්‍රසන්න රූප ආග්‍රහණයට කැමති මනාපයි, දිවට රස, ගතට ස්පර්ශ, මේ පංච කාමයු නිරන්තරයෙන් අපි ප්‍රිය කරනව කැමති වෙනු. ඒ පංච කාම පංච ඉන්ද්‍රියන්ට ලැබදෙන්ට කැමති වන්නේ මම, මගේ, මගේ ශරීරය, මේ මගේ ආත්මය, මේ මම. අන්න මම කියන කල්පනාවට බැසගත්තු නිසයි, මගේ කියන කල්පනාවට යොමු වූ නිසයි, දිගින් දිගටම පවතින ආත්මය මම, මේ කියන අල්ලා ගැනීම හේතුවෙන් නිරන්තරයෙන් අපි කටයුතු කරන්න. නමුත් මම මගේ, මාගේය, මේ ආත්මය කියන්ට එකක් නෑ. මෙතන පවතින්නේ ගොඩවල් පහක්: රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේකට පංච ස්කන්ධ කිව්ව ගොඩවල් පහක්.
මේ ගොඩවල් පහක එකතුව මම කිව්ව. මගේ ශරීරය මම මයි. මේ ආකාරයටයි අපේ ප්‍රතග්ඥන පුද්ගලයාගේ හැඟීම. එනිසා නිරන්තරයෙන් ඇතිවන වෙනස්වීමට ඒ ප්‍රතග්ඥන පුද්ගලයාට මුහුණ දෙන්න අමාරුයි. නමුත් ස්වභාවික තත්ත්වයේ නම් රූපය අනිත්‍යයි. ඇස දානිත්‍යයි. කන අනිත්‍යයි. ශබ්දේ දානිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධේ දානිත්‍යයි. දිව අනිත්‍යයි. රසේ දානිත්‍යයි. ස්පර්ශේ අනිත්‍යයි. ගත දානිත්‍යයි. මේ අනිත්‍ය ධර්මතාව පිළිබඳව අපට හැඟීමක් ඇතිවන්නේ නැහැ. හේතුව ඇයි? රූපය කෙරෙහි අපි ඇලීම, රාගේ. රූපය කෙරෙහි අපි ඡන්දය, කැමැත්ත තිබෙනවා. රූපය කෙරෙහි අපි ප්‍රේමය තියෙනවා, බැඳීම. අපිට නිරන්තරයෙන් පිපාසාව, දාහය, මේ සියල්ලගෙන් අපි සමන්විතවයි කටයුතු කරන්නේ. සමස්ත ඇලීම, අල්ල ගැනීම අප තුල තිබෙන මේ අල්ල ගැනීම, මේ ඇලීම, මේ ග්‍රහණය කර ගැනීම, රාගය, කාමය, ඡන්දය, ප්‍රේමය, මේ සියල්ලගේම එකතුව සමස්ත තෘෂ්ණාව. ඒකෙන් සමස්ත ලෙස බැලුවම පුහුදුන් ගතියයි පෙන්වන්නේ. ප්‍රතග්ජන පුද්ගලයා නිතරම මේ සියල්ලම තිබෙන, පවතින, එයම, ඒ ඇත්තමයි, ඒක මයි කියන මතේ තමයි පිළිගන්න. මේ රූපයමයි. ඒක ලස්සනයි. මගේ ඇස, මගේ ඇසට ප්‍රිය මනාප රූප මා ලැබදෙන්ට කැමති. ලස්සන රූපේ ඇලෙනවා. නමුත් රූපය අනිත්‍යයි. කනටද එසේමයි. කන පිනවන මිහිරි නාදයට ඇලෙනවා. ඒක ඇත්තක් කියලා හිතන. ඒක ස්ථීරයි කියලා හිතන. ඒ මිහිර කෙරෙහි ඇලෙනවා. ඡන්දය, කැමැති, ප්‍රේමය, ඇලීම. අන්න ප්‍රතග්ජන පුද්ගලයා නිතරම රූපය නිත්‍ය වශයෙන් දකින්න. එය ප්‍රිය වශයෙන් දකින්න. මනාප වශයෙන් දකින්නේ. ශබ්දයත් එසීමයි. සුවඳට ගන්ධයත් එසීමයි. රසයටත් එසීමයි. ඒ සියල්ලම ඉතා සුභ වශයෙන්, ස්ථීර වශයෙන් පවත්නා තත්ත්වයම කියලා. ඒක ඒ විදියමයි කියන බැස ගැනීමෙන්මයි අල්ලගන්න. නමුත් ස්වභාවේ නම් මේ සියල්ලම වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ බණ ඇසීමට සූදානම් වාඩි වූ ඔබ නෙමෙයි දැන් සිටින්නේ. බණ දේශනාවට වැඩම කොට ආරම්භ කරමින් බණ කියලා මේ මොහොත ගත කරන මම නෙමෙයි කලින් හිටියේ. ආපෝ මම නෙමෙයි දැන්. මේ විදියට නිරන්තරයෙන් අපි වෙනස් වෙනස් වෙනවා කියන එක අපි කල්පනා කරන්නේ නැහැ. අපට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මොකද හේතුව? අපි අවිද්‍යාව, තෘෂ්ණාව මේ දෙකෙන් ඇලී ගැලී කටයුතු කරන නිසා. නමුත් කල්පනා කරන්න, බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට කියන රූපය, ශබ්දය, ගන්ධය, රසය, මේ සියල්ලම ස්පර්ශ, සමස්ත ලෙස ඇස කන දිවනාය ශරීරය ඇතුළු පංච ස්කන්ධම අනිත්‍යයි. නිරන්තරයෙන් වෙනස් වෙනවා. එය අප තේරුම් ගත යුතුම වෙනවා. නුවණින් කල්පනා කරන්න ඕන.
නිරන්තරයෙන් රූපවේදනා සංඥා සංකාර විඥාන කෙරී. විපරිනාමයෙන් දකිින්ට එනම් වෙනස් වෙනවා කියන තත්ත්වයෙන් හිතන්ට. නිතරම මං වෙනස් වෙන. මම ලෙඩවෙන්න. මම වයෝවරද වෙන්න. මා කැමැතිදේ නොලැබෙන්ට පුළුවන්. මා අකමැතිදේ ලැබෙන්ට පුළුවන්. අප්‍රිය ඇසුර ප්‍රියන්ගෙන් වෙන්වීම. මේව මට ලැබෙනවා මා ඒ සියල්ලම. කෙලෙසකද දරාගත යුත්. අනිත් පැත්තට මේ සියල්ලම අනිත්‍යයි ස්ථීරනේ. මේ ලොව පවත්නා සියලුමදේ අනිත්‍යයි. සබ්බං අනිච්චං සියල්ල අනිත්‍යයි. ඇති වූ සියල්ලම නැතිවෙන හේයින් අනිත්‍යයි. මේ නැතිවීම නිසා අනිත්‍යතාව නිසා කුමක්ද හටගන්නේ? යද අනිච්චං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් එතන දුකයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. බුදුරජාණන් වහන්සේ තිස්සහාමුදුරු වන්ට කියන. පංචස්කන්ධය පිළිබඳව පහ වූ රාග, ඡන්දය, ප්‍රේමය, පිපාසාව, පරිදහය, තෘෂ්ණාව පහ වුණාම සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස මේ සියල්ලම දුරු වෙන. මම වෙනස් වෙන කෙනෙක්. මගේ ශරීරය වෙනස් වෙන. මේ කය වෙනස් වෙනවා. නිත්‍යතාවටපත් වෙනවා. එසේ දකින්න කෙනා බුද්ධිමත් කෙනෙක්. එතකොට වයෝවෘද්ධ වීම එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ලෙඩ රෝග වැළඳීම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපි නිරන්තරයෙන් ජනා ධම්මෝමි ජරං හනතීතෝති. දෙරීමටපත් වෙනවා. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් හනතීතෝති. ලෙඩ රෝගවලට භාජනී වෙනවා. මරණ ධම්මෝමි මරණං හනතීතෝති. අපි මරණ ධර්මයට මුණ පාන්න වෙනවා, මැරෙනවා. මේ කාරණා තේරුම් ගත්තම වෙනස් වීම නිසා දුක හට ගැනීම කියන එක බුද්ධිමත් පුද්ගලයා කල්පනා කරන්න. ශෝක බරිත වෙන්නේ නැහැ. හඬා වැටෙන්නේ නැහැ. ස්වභාවේ නම් අනිත්‍යයි. මව මැරෙනවා. පියා මැරෙනවා. දරුවා මැරෙනවා. සැමියා මැරෙනවා. බිරිඳ මැරෙනවා. සහෝදර සහෝදරියෝ මැරෙනවා. මමත් මැරෙනවා. මගේ සියල්ලමත් නැති වෙනවා. මමද අනිත්‍යයි. අන් සියල්ලම අනිත්‍යයි. මේ විදියට දකින කෙනා ශෝකයෙන් ඈත් වෙනවා. දුකට දුකෙන් එයා ඈත් වෙනවා. මේ දුකට හේතුව අල්ලා ගැනීමනේ. ප්‍රියයි, මනාපයි, කාන්තයි ආදී වශයෙන් අපට ඇලීම තිබෙනවා. නමුත් මේ අනිත්‍යතා ධර්මයේ තේරුම් ගත්ත කෙනාට, වෙනස් වෙනවා කියන එක දන්න කෙනාට ඒ වෙනස් වීම පිළිබඳව වේදනාව නැහැ, දුක් නැහැ. සෝසුසුම් හෙලන්නේ, සුසුම් හෙලමින් නිරන්තරයෙන් කඳුළු සැලීම් නැහැ. මේ සියල්ලම යථාර්ථයයි දකින්න. තිස්ස හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මේ ශරීරය පිළිබඳව, කය පිළිබඳව මොනවට පැහැදිලි කර දෙනු? උන්වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේට වැඩිදුරටත් කියන්නේ මේ ශරීරය පිළිබඳව, රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංඛාර පිළිබඳව, විඥාන පිළිබඳව, මේ හැම එකක් පිළිබඳව තිස්ස තෙරණුවනි මම කියලා බාඩ ගන්න එපා. මමගේ කියලා බාඩ ගන්න එපා. මගේ ආත්මය කියලා හිතන්න එපා. මේ හැම එකක්ම නිරන්තරයෙන් වෙනස් වෙන සුළු සංස්කාර පුඤ්ජයක්. සංස්කාර එකතු. මම මගේ ආත්මය මේ කොම වෙනස් වෙනවා. ලොව පවත්නා හැමදේම වෙනස් වෙන ධර්මතාවෙන් යුක්තයි. ඒ නිසා අනිත්‍යයි.
අනිත්‍යතාව හේතුමෙන් දුක හටගන්න. දුක ඇතිවන්නේ ඇයි? වෙනස්වීම, නැතිවීම, විපරිණාමය, බලාපොරොත්තු නැහැ. මා බලාපොරොත්තු නෑ මම ලෙඩ වෙනවා කියලා. මං බලාපොරොත්තු නෑ වයෝවෘද්ධ වෙන්න. මා බලාපොරොත්තු නෑ මැරෙන්න බව. හේතුව මම ස්ථීරයි. මම පවතින. මම සදාකල්ම. අන්න ඒ දෘඩතර විශ්වාසයේ මත ඉන්න. වෙනස් වීම අනිත්‍යතාව හිතන්න කැමති නෑ. අකමැති ඇයි? අනිත්‍යතාව වෙනස් වීම නැතිවීම සිතන්නේ නැති ඇයි? මාගේ කියන හැඟීම තිබෙන නිසායි. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ සැමියා, මගේ බිරිඳ, මගේ අන්න සදාකල් ස්ථීරයි තිබෙනවා පවතිනවා කියන අල්ලා ගැනීම. මගේ නිසා වෙනස් වෙනවට කැමති නෑ. වෙන් වෙනවට කැමති නෑ. අකමැති වුණාට වෙන් වෙන්න වෙනවා. වෙනස් වෙන්න වෙනවා. මම ලෙඩ වෙනවට කැමති නැතත් ලෙඩවලට භාජනය වෙනවා. වයෝවෘද්ධ වෙනවට කැමති නැතත් මා වයෝවෘද්ධ වෙනවා. මේ රූපය වෙනස් වෙනවා. විකෘතිතා ඇති වෙනවා. ඇස්පෙනීම දුබල වෙනවා. කන් ඇසීම දුබල වෙනවා. ගත අප්‍රාණික වෙනවා. සිහිය කල්පනාව මද වෙනවා. ශරීරය දුර්වල වෙනවා. යාම් හීම් ඉඳුම් හිතුම් සතර ඉරියව් පැවැත්වීම් පවා නිරන්තරයෙන් බරක් වෙනවා. වෙහෙසක් වෙනවා. කරදරයක් වෙනවා. කතාව පැහැදිලි නෑ. බලන්න ස්වභාවික තත්වේ. බුදුරජාණන් වහන්සේවම වයෝවෘද්ධ තත්වයෙන් පිරිනිවන් පාන කාල පරිච්ඡේදයේ තුල දිනක් අනදහාමුදුරුව කියනවා ස්වාමීනි. දැන් ඔබ වහන්සේගේ බුදු ශරීරය බුදු සිරුර පෙරමෙන් බැබලී මාටුයි. ප්‍රබෝධමත් භාවය අටුයි. ස්වාමීනි යම් අපහසුතා තත්ත්වයක් පෙන්නුම් කරන ආනන්ද මේ ශරීරය මගේ ශරීරයේ දැන් දිනාගිය බණකරත්වයක් වගේ. ජනා ජජ්ජර සකටං විය මන්නේ ආනන්ද දැන් මේ මගේ ශරීරය දිරච්ච බණකරත්වයක් වගේ. බුදුරජාණන් වහන්සේම කියන බලන්ට. නමුත් උන්වහන්සේගේ සිහිය මතක ශක්ති ස්මෘතිය ධාරණ ශක්ති ඒවා කිසිවෙකුටත් සම වෙන්නේ. මේ ගත දිරන ගත වෙනස් වෙන ගත අනිත්‍යතාවට පත් වෙන ලෙඩ වෙන වයෝවෘද්ධ වෙන වෙනස් ඉන්ද්‍රියන් දුබල වෙන ඒක මෙනෙහි කරන්න ඕනේ. අපි නිරන්තරයෙන් කල්පනාවෙන් ගත කරනකොට ක්‍රියා කරනකොට ඔබ ස්මෘතිය ඇති කර ගන්න ඕන. හුඟ දෙනෙක් තමන්ගේ ප්‍රියයන් වෙන වෙනකොට අඬන ශෝක වෙන බොහෝ දේ දොඩන සුසුම් හෙලන මට මේ දේ නැති වුණ මට මේ විදියටයි කටයුතු කළි අසවල් අසවල් විදියටයි මට සියල්ල ලබා දුන් මගේ දුක සැප බැලුවා මාව රැකබලාගත් මට පිහිට වුණා. දැන් මට සියල්ල කවුද දෙති? අන්න මේ විදියෙන් දොඩමඩු වෙන හඬා වැටෙන සුසුම් හෙලෙන ශෝක කරන ඒ මොනවා කළත් මිය ගිය කෙනාට තේරුමක් නෑ. පණෙන්නේ එවගේම දොඩවන අඬන වෙහෙසන කෙනාටද කිසිදු ප්‍රතිඵලයක් නෑ. කොතෙක් මා ඇඬුවද මිය ගිය කෙනාට පණෙන්නේ කොතෙක් මා ශෝක වුණාද මට ඇති ප්‍රතිඵලයකුත් නැහැ. ගත විඩාවට පත්වීම සිත පීඩාවට පත්වීම පමණයි සිදුවන්. මගේ ප්‍රියයන් වෙන්වීමෙන් මං අඬනු මං ශෝක කරනු මා කනගාටු වෙනු. ඇයි මං වෙනත් අය මලා මඬන්නේ නැත්තේ? වෙනත් අම්මෙක් වෙනුවෙන් අඬන්නේ වෙනත් තාත්තෙකුගෙ මිය යාමට අඬන්නේ වෙනත් කෙනෙකුගේ විපතදී මට දුක නැහැ. මට මං අඬන්නේ
නමුත් මං සාමාන්‍ය සංවේගයක් ඇතිකද ගන්න. මොකද ඇයි මං අඩන්න නැත්ති. ඇයි මං අන්කෙනාගේ දුකේදී දුක්වෙන් නැත්ති. අන්කෙනාගේ වේදනාවිදි මං වේදනා නොවිඳනි. ඒ මගේ නෙමි. මගේ අම්ම නෙමි. ඒ මිය ගිහින් තිබෙන්නේ මගේ අම්ම නෙමි. ඒ මිය ගිහින් තිබෙන්නේ මගේ තාත්තා නෙමි. ඉතින් මං මොකටද අඬන්නේ? එහෙමනම් අනිත් කෙනා මගේ අම්ම මිය යාමෙන් අඬන්නේ. අනිත් කෙනා මගේ කෙනෙක් මිය යාම නිසා අඬන්නේ. ඇයි? එයාගේ නෙමි. මගේ නොවන නිසා යමෙක් වෙන් වෙනවද? මං අඬන්නේ. මගේ නෙමි. වෙනත් කෙනෙක් මං වෙනුවෙන් අඬන්නෙත් නැහැ. එයත් මගේ නෙමෙයි. එයා හිතනවා. ওই විදියටයි මගේ නොවන සියල්ල අනිත්‍යත්වයට පත්වනවාට මට දුක නැහැ. මගේ කියලා අල්ලගත්තු සියල්ලම අනිත්‍ය ධර්මතාවට පත්වීම ස්වභාවිකයි. නමුත් අනිත්‍යතාව බලාපොරොත්තු නැහැ. වෙනස් වීම බලාපොරොත්තු නැහැ. ඒ අපේක්ෂා කරන්නේ නැහැ. හේතුව පතක්ජන ස්වභාවය. ඒ පතක්ජන ස්වභාවය කිව්වේ එකයි. අල්ලගන්න දැඩිවල් වගන්න. මේ අල්ලා ගැනීම උපාදාන කිරීම උපාදාන පට්ඨයා භව. මේ උපාදානයෙන් භවයේදී ගස විවිධ ජීවිත කඩා ගමන් කරනු. පුනම් පුනන් ජායති මීයතිත්. පුනම් පුනන් ගබ්බ මොපේති සත්. නැවත නැවත සත්වයෝ උපදිනු. නැවත නැවත සත්වයෝ මිය යනු. නැවත නැවත මෞකසවල් කනාම ගමන් කරනු. කොයිතරම් දුකද, කොයිතරම් වේදනාවද. මේ මෞකසවල් කනා ගමන් කරන සත්වයන්ට ඒ මෞකසවල ලේසි පහසුවට පදිංචි වෙන්න බෑ. ලේසියෙන් පහසුවෙන් ඒ මෞකසවල් කනා ලඟින්ට ඉඳ නැහැ. මහත් දුකකට පත්වෙන්න ඕන. ගබ්බ භක්කාන්තික, ගබ්බ පරිහරණ, ගබ්බ නික්කමන, මේ කියන දුක් කීපයකට භාජනය වෙන්න වෙනවා. යම් කුසක සත්වයෙකු පිළිසිඳ ගැනීමේදී ඒ කුසේ පදිංචිය තහවුරු කර ගන්නට මහත් සටනක යෙදෙන්න ඕන. ඒ සටන මාරාන්තික. ඒ සටනේ මාරාන්තික භව ආපු කෙනා පදිංචිය තහවුරු කර ගන්නට මව් කුසේ මාරය සමග කරන සටනේ බැරෑරුම්කම මව තුළින් තමයි පේන්නේ. යම් කිසි සත්වයෙකු මව් කුසේ පිළිසිඳ ගත්තම ඒ මවට ඇතිවන ශාරීරික අපහසුතා, මවට ඇතිවන වේදනා, ඇයට ඇතිවන ශරීරයේ බොහෝ දුබලතා, ඒ ආපු සත්වයා ජීවත් වෙන්න දඟලන කරන සටනේ ප්‍රතිඵලයයි. අන්න ඒක ගබ්බ වක්කාන්තික දුක්ඛ. ඒ සටනින් ජයග්‍රහණය කිරීම ගබ්බ වක්කාන්තික දුක. මෞකුසේ පදිංචිය ස්ථීර කරගන්න. එය වැඩෙන වැඩෙන කාල පනාසේ තුළ ගබ්බ පරිහරණ දුක්ක ඒ තත්ත්වයට පත්වෙන්ට වෙනවා. මේ ගැබ කුස තුළ තිබෙන කාලේ සිටින කාලයේ තුළ මව සීත දෙයක් කනවද බොනවද ඉන්න කෙනා සීතලට භාජනී වෙනවා. මව රස්ට දෙයක් කනවද බොනවද ඉන්න කෙනා පිච්චෙන්න. මව අඬනව නම් එයත් අඬනු. මව හුස්ම ගන්නකොට එයත් හුස්ම ගන්න. මව හිනහෙනකොට එයා හිනහෙන. අන්න බැඳීම. මව බොන මොනව හරි ඇති කර ගන්නා කන බොන දේවල් විවිධ දේවල් ඉරියා පැවැත්වීම් නොයෙක් දේ කරද්දී ඉන්න කෙනාත් ඒ ඔක්කොම කරන්ට ඕන කුසතුල. මේකට කියනවා ගබ්බ පරිහරණ දුක්ඛ. ඊළඟට මෙලොව එළිය දැකීම, මව් කුසෙන් බිහිවීම, ගබ්බ නික්කමන දුක්. මාරාන්තික සටනක් මමත් දඩුවත් දෙන්නම කරන්ට ඕන. දෙන්නගෙම ජීවිත ඉතාම අවදානම්. මේකට කියනවා ගබ්බ නික්කමන දුක්, මව් කුසෙන් බිහිවීම. මේ දුක් බලන්ට ස්ථීරයි පවතිනවා. මම ආත්මය දිගින් දිගටම පවත්නා ආත්මය, මේ මම, මේ මගේ ගිය ආත්මේ, මේ ආත්මේ, ලබන ආත්මේ, මතු ආත්ම, ඔහොම ආත්මවාදයකට බැස ගන්න.
මම මගේ කියන දෘෂ්ටියකට බැසගන්න. ස්ථීරයි, සදාකාලිකයි, ප්‍රේමණීයයි, මනාපයි, ඉෂ්ටයි, කාන්තයි ආදී වශයෙන් මේ සියල්ලගෙන්ම සමලංකෘතව චේතනාවලට බැසගෙන ක්‍රියාවන්හිද යෙදෙන. අවසානයේදී ඒව අනිත්‍ය ස්වභාවය. ඒවයි ස්වභාවික තත්වේ නම් අනිත්‍යයි. වෙනස් වීමයි, නැතිවීමයි. ඒ අප වටහා ගන්න ඕනේ. මේ අනිත්‍යතාව ස්වභාවික එකක් කියන එක තේරුම් ගන්න ඕනේ. තිස්ස හාමුදුරුවෝ ඒකට උරුම තේරුම් ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙමෙන් කෙමෙන් තිස්ස හාමුදුරුවන්ට මම, මගේ, මගේ ආත්මය, මම නොවේ යන්න කරුණු අවබෝධ කරවමින් ආව. අනතුරුව උන්වහන්සේ තවදුරටත් කියනවා. තිස්ස තෙරණුවනි, යම්කිසි පුද්ගලයෝ දෙදෙනෙක් ජීවත් වෙනවා. මේ පුද්ගලයෝ දෙදෙනා දෙයාකාරයක ජීවිත ගත කරන්නේ. එක්කෙනෙක් කුසලයේ පිහිටනු, අනිත් කෙනා කුසලයේ පිහිටනු. කුසලයේ පිහිටන කෙනා කුසල මාර්ගයේ ගමන් කරනු. අකුසලයේ පිහිටපු කෙනා අකුසල මාර්ගයේ ගමන් කරනු. කුසල මාර්ගයේ ගමන් කරන කෙනාගෙන් අකුසල මාර්ගයේ ගමන් කරන කෙනා අහන, මට හරිමඟ කියා දෙන්න. මොකද්ද හරිමඟ? එතකොට කුසල මගේ ගමන් කරන්න කරුණා මෛත්‍රියෙන් කියා දෙනු. ඔබ මේ පාර දිගේ යන්න. ඔබ මේ පාර දිගේ යන්න. ටිකක් දුරට යනකොට ඔබට දෙමන්සලක් හම්බ වෙයි. දෙමන් හන්දිය ඔබට හම්බ වෙනවා. ඒ දෙමන් හන්දියෙන් වමට හැරෙන්නේ නැතුව දකුණට හැරෙන්න. දකුණට හැරී ටික දුරක් යන්න. දකුණට හැරී ටික දුරක් යනකොට ඔබට වනාන්තරයක් හමු වෙයි. ඒ වනාන්තරයේ පව කරාගෙන තව ටිකක් ඉස්සරහට යන්න. ඒ වනාන්තරයේ පව කරගෙන ඉස්සරහට යනකොට ගැඹුරු මඩ වගුරු සහිත ප්‍රපාතයක් හමු වෙයි. ගැඹුරු ප්‍රපාතයක් ඔබට දකින්න ලැබේ. මඩ වගුරක් හමු වෙයි. ඒවත් පව කරගෙන ඉස්සරහට යන්න. ඒ සියල්ල පව කළාම ෂේම භූමියක් ඔබට දැක ගන්න හැකි වෙයි. තිස්ස තෙරණුවනි, මා මේ උපමාවක් ඔබට කිව්වේ. බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරන්ට උපමාවකෙනොත්, කතාවකෙනොත් තව දුරටත් මේ කරුණු හේතු ගන්නනු. පින්කම් කරන කුසල ධර්මයේ ඇලිච්ච කෙනෙක් එයා කොහමද කටයුතු කරන්නේ? එයා පෙන් කියා දෙනවා මග වරදගත්තු කෙනෙකුට යන්ට ඕන විදිය. දැන් අපිට බුදුරජාණන් වහන්සේ තිස්ස තෙරණුවන් උදෙසා කිව්ව මේ කතාවෙන් කරුණු කාරණා ලෙහාගත යුතු වෙනවා. අමග්ග කුසල ඇත්තා මොකද්ද මේ කියන්නේ? පුහුදුන් පුද්ගලයා, පතක්ජන පුද්ගලයා කුසලේ නෙමෙයි යෙදෙන්නේ. එයා අකුසල කටයුතු කරන්න. මාර්ග කුසල ඇත්තා කිව්වේ කාටද? ආර්ය වූ උත්තමයන්ට. ආර්ය වූ උත්තමයෝ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ. අමග්ග කුසල ඇත්තා එයා ප්‍රථග්ජන පුද්ගලය. මාර්ග කුසල ඇත්තා නම් ආර්ය උත්තමය, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ. දෙමන්සල කිව්වේ කුමකටද? විචිකිච්ඡාව, සැකය. විචිකිච්ඡා සැක දෙක තියෙනකන් අපට ගමනක් යන්න තමයි. දෙමන්සල විචිකිච්ඡාව සැකය. වම්මග වම් පැත්තට හැරෙන්න එපා කිව්ව. වම් පාඩකුත් තියෙනවා, දකුණට පාඩකුත් තිබෙනවා. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැරදි පැත්තට යොමු වන කරුණුවත්. දකුණු මග කීවේ කුමක්ද?
ආර්යෂ්ටාංග මාර්ගයේ හරි පැත්තේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දකුණු මගයි ඒ. වනල හැබේ කිව්වේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැසී ඇති තාක් යමක වැටහීම අපට ගන්නට බෑ. ලෝකේ කුමක්ද? එහි ඇති සත්ව පුද්ගල ද්‍රව්‍ය මොනවද? මේවා පිළිබඳව විමර්ශනයට ඥානීය බුද්ධිය අවශ්‍යයි. ලෝකයේ මවන ලද්දා, ලෝකයේ දේව නිර්මාණය, ඉසර නිර්මාණ වාද්‍ය, කුසල අකුසල කර්මවල ඵල, නියති අපත්, නියති අනියති භාවය, නියති සංයති භාවය, මේ එක 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 අදහස් ප්‍රකාශ වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා, හේතුන්ගෙන් හටගත්තු ඵලයි මේ අපි දකින්, අපි අත්විඳින්. හේතුන්ගෙන් හටගත්තු ඵල මේ අපට තිබෙන පේන දකින සියල්ලම හේතුන්ගේ ඵල. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහත් ගැඹුරු මඩ වගුඩ යන්නුවෙන් කුමක්ද? කාමය. කාමයන් කෙරෙහි ඇලීම ගැඹුරු මඩ වගුඩ. ප්‍රපාතේ නම් ක්‍රෝධයයි උපායාස. මේ ප්‍රපාතයට ඇද දමන කරුණු දෙක. සිත්කලු ක්ෂේම භූමිය නම් නිවනයි. බලන්ට තිස්ස තෙරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ අර පුද්ගල දෙදෙනගේ කතාව උපමා කොටගෙන මඟ පෙන්වන්නා කියන කාරණා, තේරුම් ගන්ට කියන කාරණාව කියා දුන්නහා කාලේ. නැවතත් අපි කල්පනාවට ගැනීම වදිනු. අමග්ග කුසල ඇත්තා ප්‍රථග්ජන පුද්ගලයා වහඳුන්නන නම. අමග්ග කුසලයයි කීවේ ප්‍රථග්ජන පුද්ගලයාට. එයා අන්දමන්ද වෙච්ච කෙනෙක්. එයා හැමදේම ස්ථීරව දකින්නේ, නිත්‍ය වශයෙන් දකින්නේ, සුඛ වශයෙන් දකින්නේ, ආත්ම වශයෙන් දකින්නේ, පවතිනවා යන්නයි දකින්නේ. වෙනස් වීම, නැතිවීම, අනිත්‍යතාව ඔහු ඒ පිළිබඳව අවබෝධයක් ගන්නෙ නැහැ. මාර්ග කුසල ඇත්තානම් නිසි අවබෝධයකින් කටයුතු කරන කෙනා. එයා කෞතමී, ආර්ය උත්තමයු, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා, උන්වහන්සේලා නික්ලේශී, උන්වහන්සේලා වීතනාග, උන්වහන්සේලා වීත දෝස, උන්වහන්සේලා වීත මෝහ, උන්වහන්සේලා රාගක්කය, උන්වහන්සේලා දෝසක්කය, මෝහක්කය, උන්වහන්සේලා අරහං සම්මා සම්බුද්ධාදී විසිතුරු වූ ගුණයන්ගෙන් සමලංකෘතයි. සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥාන දර්ශනාදී මේ විශිෂ්ට ගුණාංග වලින් සමලංකෘතයි. ඒ මාර්ග කුසල ඇති අය එනම් ආර්ය උත්තමයෝ. විශේෂයෙන් දෙමන්සල මිත්‍යා දිට්ඨි එක පැත්තක්, වම් පැත්ත මිත්‍යා දෘෂ්ටියට බැස ගැනීම, දකුණු පැත්ත සම්‍යක් දෘෂ්ටියට බැස ගැනීම. වම් පැත්ත නම් වැරදි පැත්තයි, දකුණු පැත්ත නම් හරි පැත්තයි. අරි අටඟි මඟ ඔස්සේ ගමන් කරනකොට සම්‍යක් දිට්ඨියට බැස ගන්න, මිත්‍යා දෘෂ්ටියට බැස ගන්නෑ. අන්න ඒකයි මේකෙන් පැහැදිලි කළේ. දෙමන්සලේ වම් පැත්ත මිත්‍යා දෘෂ්ටියයි, දකුණු පැත්ත සම්‍යක් දෘෂ්ටියයි. ඒක තමයි අදහස් කළේ. වම් මඟ දකුණු මඟ ඔබ දන්නු. වනල හැබ අවිද්‍යාව. මේ නොදැනීම නිසා තමයි අපි හුඟක් කර්ම රැස් කරන්නේ. නොදන්නාකම නිසා සසර දුක ගැන දන්නේ නැහැ. අනිත්‍යතාව ගැන වැටහීම නැහැ. වෙනස් වීම ගැන වැටහීම නැහැ. ඒ නිසා කර්ම රැස් කරනවා. කර්ම රැස් කරනවා. කුසල කර්ම, පුණ්‍ය කර්ම, පාප කර්ම. පුණ්‍ය කර්ම කළත් පාප කර්ම කළත් සසර ගමන් කරන්න. පුණ්‍ය පාප බුදුහාමුදුරුව 15 වෙනිදාත් කලනොත් තිබුණා. අන්‍ය ආගමිකයන් කිව්වා පින් කරන්ට කියලා. පින් කරන්ටයි කියලා කිව්වා, පව් කරන්ටයි කිව්වා. එහෙම කාලයක් තිබුණා කිව්වා. නමුත් පින් කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවා. පින් කිරීමේ ප්‍රතිඵලය දිව්‍ය මනුෂ්‍ය බව කඩා ගමන් කරන්ට හැකිවීම. පව් කිරීමේ ප්‍රතිඵලය අපට දුකටපත් වීමයි. නමුත්
ඒ සියල්ලගේම අපට සැනසිලි මඟ ගන්ට බැදිවෙන. පිනේ ප්‍රතිඵලය දිව්‍ය මනුෂ්‍ය බව කඩා ගමන් කිරීමමුත් ඒවත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. එනම් සමස්ත ලෙස බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නේ දුක පිළිබඳවයි. පංචස්කන්ධ වශයෙන් මේ ශරීරය දකින්ට දුක පිළිබඳව අවබෝධ කරගන්ට. ඔබට පුළුවන් ක්‍රෝධය නසන්ට, කාමයෙන් වෙන්වෙන්ට, ඇල්මෙන් වෙන්වෙන්ට, ඒ සියල්ලගෙන්ම වෙන් වූ කල ඔබට සදා සැනසීමක් ලැබෙනවා. නිර්වාණවබෝධයෙන් සැනසීම ලැබීමයි ඒ මාර්ගය. ඒ සඳහා මේ බණදේශනාවට සමන්දීම කුසලය ඔබට හිමිවේවා. වනැසීමේ පිණින් නිවන් සැපම ලැබීවා. බුදුපියාණන් වහන්සේ තිසතෙරුන් වහන්සේගේ ඇතිව තිබුණු ආකෝල ව්‍යාකෝලතාව පිළිබඳව ධර්මයෙන් කරුණුගෙන හැඩ පෑවා. අවසානයේ උන්වහන්සේ කියනවා තිසතෙරුවනි බ්‍රහ්මචාරී වන්ද, ඔබ මාගේ අවවාදයේ පිහිටන්ට. ඒ අවවාද අනුශාසනා අනුග්‍රහකත්වයෙන් ඔබට මම ලබා දෙනවා. හිස්මුද්දින් ය පිළිගත් උන්වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කොට නිර්වාණ අවබෝධයට මාර්ගයේ පාදා ගත්තා. මේ බණ ඇසීමේ කුසලයෙන් අනුග්‍රහකත්වයේ ලැබදුන් පින්වතුන් පින්වතීනට බලාපොරොත්තු අරමුණු ඉටු වේවා. ආරක්ෂක දෙවියන්ට, මියගේ ඥාතීන්ට, ඔබට අපට මේ උතුම් දහම් දේශනාවේ ශ්‍රවණය කිරීමේ කුසලයෙන් නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු. එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රතන ජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.